ලල්මආධ්‍යේද සෝධ සහෝදරන සලදනගේ මවසරයි විශේෂම අද දවසේ තාමත්ම රටේ ජනතාව පැත්තිෙන් බලද්දී යම් අදවත්වලට සතුටක් දෙැනන්න දවසක්. අපි දන්නවා අදරාර්ථය වෙනකොට ගේෑස්මිල පියල්දසිය අත්තුන්සේ අත් අතර ප්‍රමාණකින් අඩුුවෙන බව අද කැබිනට මණඩලේ රැසීම මේ පසුව අධ රාර්ථය වෙනකට අඩුකරන බව ස භාපතිවරය විසින් ප්‍රකාශ කලතිනවා. දුක්පිදිර ජනතාවට යම් සහනයක් හදවත්වලට දැනෙන දවසක් කැඩියට අපි දක්කින. ඒවාගේ අත්‍යවශ්‍ය බාන්ඩ යම් ප්‍රමාණයකමිල අඩුවීමක් මේ දිනවලාපි දකින්ට ලැබෙනවා මංහිතන්නේ මේ රටේ අයිංසක දුක්විදිෙන ජනතා වෙනුවෙන් බඩුමිල අඩුකරන්න පුළුවන්කමක් තිෙනවනං ඒක තමයි අපිට අපේ හිත්තුලට සතුට දෙැෙන අවස්ථාව. විශේෂෙන්ම ඩොලර් එක අඩුවීමක් යම් ප්‍රමාණයකින් උපියල වඩික වැඩිවිීමක් අපි දකිවා ඒ තුලින් තමයි මංහිතන්නේ රුපියල ස්ථාවර ගැනීම තුළින් තමයි මෙරටේ බඩුමිල අඩු රීමේ හැකාවතියෙන් ඒ සඳහා සමයි ංහිතන්නේ මුළු රටම මහා සංගරාත්නය ආගමිකනායකින් සියල දෙෙන ප්‍රොමෝ ල් සිටි සර් පක්ෂක ආඩුවක් කදන්න කියලා. ඒ සඳහා පක්ෂණයකින් අතිකරු ජනධීපත්තුමත්ක මේ දවස්වල සාකච්ඡා කරනවා හොද ප්‍රතිපල් ෙහක් තිබෙන බව ජනාධිපත්තුමා මහා සංගරත්නයට ඒ අපි දැනුන් දෙරෙන දැක්. ඒ නිසා මංහිතනවා සියලුම පක්ෂණනායකෝුන්ගේ වගකීම මේ වෙලාේ පක්ෂයේ ප්‍රතිපත්ති සහ පක්ෂයේ අදහස් හොහොම වුණහත් මේ වෙලාේ රට ගොඩනග්ඩ. හැමෝම මේ අවස්ථාවට දායක වියතුයි කෙනෙකයිේ හැකිි. ොකද රටේ ජනතාව ගොඩක් වෙලාට දක්කින්න පාර්ලිමන්තුේ රට ා ය කර ලුවන්ක්. නක නැහැ කියනක මයි රටේ ජනාව ගඩක්ුලාට තරුණ තරුණයන් දකිින්. රට විශවාසරන දක්ෂයෝ පර්ලිමේන්තුවේ ඉන්නමයි කියල පෙන්න්නන්න නම්. ඒ දක්ෂියෝ වගකීම් මරගෙන රට පාලනය කළ යුතු. ඒ සඳහා අවස්ථාව త క్షయ అ రట ్ ాలి ర రి ాలి තු ඉන්න క్షయం ළුවන් గిమ మ ారగ . క్ష ట ో ని . గ మ గడ . එඩිතරකම තමන්ගේ හදවත්වට අරගෙන මේ රට ගඩනගඩ කවරුත් එකතු න. එක තමයි බලාපොරොත්තුවෙන්නේ ට ජනතාව හම නැතන් හැම මෝතකම පිපක්ෂක් ඇඩට අපේ ප්‍රතිපත්ති ප්‍රතිපත්තිය කියය හැඟුණුව අට කවදාවත් ගඩනගන්න පුලන්කමක් නෑ රටේ ජනතාවගේ සමස්ත චන්දයෙන් අපේ පාර්ලිමිින්තුව දෙසේ රිසිිපහ පත් කලවලතිෙන. එතකොට රට අගාදයට වැටුණු වෙලාවට රට ගොඩනගඩ ඒ හැමෝම එකතුනේ නැත්තං.ඒ රටේ ජනතාවගේ බලාපොරොත්තු விනාශෙනනවත්න්න පුළුවන්කමක්නෑ. එනිසාசாம்ම පැහැදිலியும் இல்லிய மக்கරணවා අපි පசුබ මந்தති ஒரு හැටියට මේ සෑම පක්ෂයකම මෙන්න නායක හෝ ඒ පක්ෂය ඉන්න දක්ෂයෙන් විධ ශේත්‍රවල මේ රට පාලනය කරන්න සර්වපක්ෂික ආ්ඩුවට එකතුවෙ රට ගොඩන ගණඩ කටයුතු කරන්න කියෙන ඉල්ලීම කරන.ඒවගේ අපි දකිනවා අධිකරන භූමිය තුළ විිනිසුරුවන් ඉදිරිිට වැඩිතැබීම් සිද්වන. වගේ පොලිසිය ඇතුළේ අපි දන්නවා පැමිණිල්ලක් විභාහ කරනකොට සුළු පැමිණලියන්සේනං නැත්තං අපරාධන්සනං නැත්තං ස්ථා ආධිපති කෙනෙක් ඉදිරිපිට තමයි පැමිණිල්ලක් භාගවෙන් ඒ ස්ථානාධපති ඉස්සරහා වෙන්න ඕන මංහිතන්නේ ඒ මිනිමැරුම් සිද් වෙලා තියන්නේ. ඒේ එහෙමනම් පොලීසිෙත් මිනි මැරුම් සිද්වෙනවනක්. මිනිස්සුන්ගේ තීන්දු තීරණ ගන්න සාධාර්නේෂ් වන අධකරණය තුළ වැඩිතදීම් සිද්වෙනවනන් මංහිතන්නේ මේ රටේ නීතිය කොහෙටද ඉහල තියන කියලා බිළිබඳව ඉසේස ආකච්ඡාවක් පාර්ලිමෙන්තුව තුළත් කළ යුතුයි. ඒ නිසා මංහිතන අරගලයේ ප්‍රතිඵලයක්ද කියනකත්. මේ වෙලාවේ අපිට හිතන්ඩ සිද්ධ වෙනවා. මොකද රටේ නීතිය වල් වැදුනහම රටේ තරුණතරණයන් දන්නේ නෑ විශේෂෙන්ම ඒදිහා බලං ඉන්න සමහර කණ්ඩාෑමං ඒකම් ප්‍රෝජන අරගෙන ඒ ඇගේ අවස් අවශ්‍යතාවයන් නිෂ්කරගණට කටයුතු කරනවා. එනිසා අපි ඉල්ලි මක් කරනවා මේ වෙලා වේ පාලිමෙන්න්තුවේ සියලු දෙනායකතු වෙලා. නීතිය ආධිපත්තිය රට තුළ පතුරු වන්න අවශ්‍ය වටපිටාආදඩ එකතුවෙඩ කියන ඉල්ලීමත් කරනවා. ඒ වගේම මම දකිනවා අමාත්‍ය දූරෝවලටඩ එහා ගිය වගකීම් පවරණ වැඩපිළිවෙලක් අතිකරු ජනාධිපත්තුමා හදන්ඩ සූදානම් වෙනවා පාර්ලිමෙන්න්තුව ඇතුළි. රටේ අමාත්‍යංශවේවා ආයතන බේවා ඒ තරුණ පාර්ලිමෙන්න්තුවේ දක්ෂ මන්තතිවරුන්ට අවස්ථාව ලබාදුන්නොත් වැඩ කරන්න වරප්‍රසාද පැත්තකටදාලා අවශ්‍යනං වැටුපත් පැත්තකට දාලා රට ගොඩගන ගන්නඩ අපේ පාර්ලිමේන්තුවේ තරුණ අලු මන්ත්‍රීවරු පරිනත කාලය ඇති දේශානලකන අධ්‍යකින් බහුලේ නායකවරු සූදානමිගින්වා. ති ඒනිසා අපි කියන්නේ මේ වෙලාවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදද. ඒම නැත්තං නිලධාරන්ගේ වරප ප්‍රසාදද. ඒවන මේ වෙලා බලන්ඩ ඕනේ. මේ වෙලාවේ අපිට මොකදද රටමෙනුවෙන් කරන්න පුුවන් පාලිමෙන්තුව දෙේ විසිපාට පාර්ලිමෙන්න්තුවය දෙේ විසිපාට තනින් කරන්න පුළුවන්ගමකුත් නෑ විශාල නිලධාරි කන්නාහමක් මේ රට පාලනය කරනවා. ඒ අයත් කැපකිරීමක් කරන්න ඕනේ. ඒඇයි අපි ඔක්කොම එකතු වෙලා රටේ මිනිස්සු බලාපොරොත්වෙන මේ ඇත්ත තත්වයට මුහුණ දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒඒ සඳහා මංහිතන්නේ. ආයතනයක් කරි නැත්තං අමාත්‍යංශයක කොටසක් කරි. අපේ මන්ත්‍රීවරුණුී නිලධාරී එකතු වෙලා ඒ වගකීම බාර අරගෙන කටයුතු කරනවනම්. ඒ පිළිබඳ වතිකරු ජනාධපත්තුවත් ගරු අගමැත්තුමත් හැබිනට් මණ්ඩලත් සොයා බලමින් ඒවඩ දිනවකවානු දීලා කටයුතු කරන්න වේ. අපි දෙදක්ක දැන් අපේ එෙට්‍රෝගෑස් සමාගමේ වර්තමාන සභාපත්තුමාවට පස්සෙේ දැන් ලොකු වෙනසක් වෙලා තියෙන දැන්ගෑස් එනවා ඉඟට මීල අඩුවෙනවා එතුමාඒක හොඳ කළමනාකාරිීතය කරගෙනයවා. ඒ නිසා සභහපතිදූරහෝ මොකක්කර අමාත්‍යදූරයක් හෝ එහම නැත්තං ආයතනක නායකත්වයක් ලබාදිනවන දිනවකවනුව දිල මෙන්න මේ කාලය තුළ මේ ආයතනය ගොඩ දන්න ඕනනි මේ ආයත් කාලය තුළ මේ ආතය ගොඩනගන්න ඕනි කියෙන ඒ පොරොන්දුව පිට ලබාදිල බැරිනං ඒ අය ගත් කරන්න කටයුතු කළ යුතුයි කෙනෙකයි අපේ විශ්වාසය. ඒ නිසා වෙලාව හැම කෙනෙක්ම එක වෙලා මේ රට ගොඩනගඩ හැමෝටම ඇහුකන් දෙට කටයුතු කළ යුතුයි කියලා. සහන්මන්ත්‍රතමා චෝදනාවක් කරා මේදන්නේ රටපුවා විවිධ අපරා සිදුවෙනවා මේවා මේ සිදුවන්නේ අරගලයේ ප්‍රතිඵාලයක් නිසා දැයි කියලලා බතුමාස් සැකයක් මතු කරා ඒ චෝදනාත්මක වගේ කරේ. මොකක් දෙකින් ඔබතුම අදහස් කරන්නේ වැඩිතුරට පොඩ් ක එක විස්තර කරොත්. එහෙමයි අපි දකින්නේ නීතිය හා සාමය අරක්ෂා කරන පොලිස් නිලධාරින් ඒවගේ යුදහමුදාව ට ආරක්ෂාකණ යදහමුදා නිලධරින් පහුගේ දවස්සොල විසාල හැල්ලුවකට පත්වන අපි දැක්වා. එකක බතුමාලත් දෙදක් අපිත් දෙැක්කක්. ඒ අවස්ථාව මංහිතන විදියට එහෙම හැල්ලුවට පත්වුණට පස්සේ ඒ ඇ තමයි රටේ සාමය ආරක්ෂා කරන්න කඩයුතු කරන්නේ. එතකොට ඒයට පාලනයක් මේ රට තුළ කරගන්න බැරි ත්වයක්ට පත්වෙන කියලා දකින සමහර කණ්ඩා යම් මේ වෙලාබේ ප්‍රෝජනය ග්ඩ පුලුවන්. එක ඇතිවුණේ නිකම්මන මේ රට තුළ ඇතිවෙච්ච යම් කලාකාරී තත්ත්වයක් එක්ක. ඒ තත්ත්වය නිර්මාණය වනේ අරගලයත් එක් එක තමයි මේක ම කිවේ. තිය ඒ නිසා තර්ුණවතර්මෝ දන්නේ නෑැ සමහර වෙලාවට මේ වෙන්නේ ඒ නිසා ඉගෙනෙක. ඒ අය සත්භාවෙන් මේ රටේ යම් රට ගොඩනගන්ඩ ඒ අයට හදවත්වලට ඇතිවෙච්ච ඒ අවංක සිතුවිලිත්ක්කේ අය පෙරටෙන්ට ඇති අවසාන අවසාන ප්‍රතිඵලය මේ රටේ නීතිහා සාමය විනාශවිච්චිකයිඉ කෙන එකයි මම හිතන. ඇ අපරාධ මැඩපවත්වන්න අසමත් වනාට අරගලකරුවන් හෝවේවා. ඒ පසුගිය කාලයේ සිදුවච්ච යම් යම් සිදුවීම් වලට සම්බන්ධ වුවන් අත්තරං ගොට ගන්න ඒකාරය නිසි පරිදි සිදුවෙන වනේද. ඇත්තරම දැ මගේගේ ගිනිි තිබ්බා. ඒ වගේ මම වතුරබොන ලින්ඳට කළු තෙලිවි ලීසලු දාලා දැන් හත්තට පාර කියලතිනවා ඒත් අවුරදු පහලොකටත් වරබොඩ බැහැක් කන එක තමයි. සම්බන්ධව එෝවෙච්චලා කියන්නේ. ඉතකොට මංහිතන මගේ නිවස ගෙනනතිපු කිසිම කෙනෙක් අත්තඩං ගොඩ ග්ඩපා කියනෙක මම ප්‍රසිද්ධිය කිව්වා. මොකද හේතුව ඒ අයව අත්තඩං ගොඩ අරගෙන ඒ අයව හිරගත කරලා අහිංසක තරුණව තරය සමහරලාට උස ගැනීමම් නිසා සමහර නායකයන්ගේ ඒ මග පෙන්වීම නිසා තමයි ඒයා ගොඩක් කලාට ඒ කටයුතු කරන්න ඇත නිසා අහිසක තරුණය හිේ දාලා නැත්තන්. අඩුම ානයේ ඒයට රස්සාකොටත් යන්ඩ හම්වෙෙන්න අධිරණයට ඉදිරිපාත් කොරොත් පොලිස්වාර්තාවකත් ගන්නම්වෙන්න ති එනිසා මම හිතුවා පුළුවන්විදියටගේ හදාගන්නවා කවධරි වන්දයක් හම්මුණ දවසක කිසිම කෙනෙක්ව අතරඩ ගොඩා අරං ඉර දාන්නෙත් නෑ. ඒවාගේ පොලීසියට විරුද්ධව මානුහිම්කම් ගල්ල පොලීසියට විරුද්ධව කටයුතු කරන්නත් නැ කෙනෙක ම එම මානුහිම කම්ික පැමිල්ල දැම්මිත්න. එඒඒ සියල්ල පැත්තකට විසි කල්ලලා අපිට වෙච්ච පාඩු හනිසිියල්ල පැත්කට සිකල්ලා මේ රට ගොඩනගන්න මේ වෙලාව පි පටුතුරොත් රට ගොඩනගන්න පුළුවන් නැත්තන් අතීතය වෙච්ච වැරදි ඔක්ම සිහිකර ඒවට විසිඳුම් දෙට. ඒටහිරේදාට ඒට වැරධදිකාය හොයෝය පස්සංග ලෙවත් මේ රට අනාගතේ ගොඩනනාගන්න පුුවන්තමක් ලබෙන්න. යපේ පක්ෂමූලස්ථාන දජ්‍යවනි. පක්ෂමූලස්ථානයත් කඩලකුණ විනාස කල දෙමනි. තියඒ නිසා මංහිතන්නේ. අපි මේ වෙලාවේ නහතමානීව අපිට වෙච්චහානය අපි විඳ දරාගෙන රටගොඩනගන්නඩ පුළුවන් ඒ අවස්ථාව කර ගන්න මේ ඒගේ තවදේ වල්මින් රටේ ඇතිෙන්ඩ කටයුතු කරන එකන මේ තරනතරනගේ ගකීම. ඒ එහෙම අප අත්වරද්ද සිදධ වුණා ආයත් අපියය වගේ දේවල් කරන්න නැහැ කියලා හිතලා ඉදියේද රටකඩ ගට ත න නය එක හන්. ඇැද එලෙන නම්නි නැතවතාවක් විරෝධතා මාලාවක් රටපුරා සංවිධානය කරලා තියනවා කියලා තමයි ඔයි අගල කරු කියන්නේ තකොට මොහක් දැතිවෙන තත්වේ දිගින් දිගටම ඔවුන් රජයට විරෝධය ප්‍රකාශ කරන්නේ. ඒක තමයිම කිව්වේ. දිගින් දිගටම මේ අරගර කල්ල මේ රට ගොන්නගන්නඩ පුළුවන් කමක් නෑ. ඒ අරගලය තුළින් බලාපොරොත් වෙන රටේ සංවර්ධනය හෝ. රටේ වෙනස ඇතිකරන්න පුළුවන් කණ්ඩායම තමයි ජනාධිපොත්තුමයි පාර්ලිමේන්තුවයි. ඒ වගේම ඒකට සහය දෙඩ අධිකරණය ඒ අවශ්‍ය නීතිරී ක්‍රියාත්ම කරන්න පොලිසිය යුදහමුදා කඩයුතු කරන. එතකොට ඒ තියෙන යෝජනා. මේ සරෝපාක්ෂික ආණ්ඩුවට ලබා දෙන්න කියෙන ඉල්ලීම තමයි ජනාධපත්තුම කරන්නේ. එතොේ යෝජනා ක්‍රියාත්ම කළේ නැත්තං. කාලය කරන්න නවත විරෝධතා තිබට කමක් නෑ. හැබැයි යෝජනා ලබා නොදී යෝජනා ලබා නොදී. ඒව ක්‍රියාත්ම කරන්න කාලයක් දෙන්න නැතුව. විරෝධතා හෝ අරගල පැවැත්වීම සාධාරණය හමුලොත් මේ රටේ සමස්ස ජනතාව මේ අගාධයට වැටනවා. මේක විනාස වෙනවා. අපේ තරුණතරුණයන්ගේ අනාගත වනාස්ෙන විට රට රස්සාාවක්වත් ගන්න පුළන්කමක් නෑ ගෝත්‍රිකයෝ කියල ඒයි ලංකාවටවයි. ඒේ නිසා ප්‍රචන්්ඩ මිනිස්සුන්යෙන් පිරිටක් කිය එක මේට ලෝකයට ගෙනියන් එපා කියෙන ඉල්ලීම තමයි. ඒ අරගලය නමවෙද කරන්න හදනාගින් එනායකගින් ඉල්ලන්න. එ අපි දැක්කා සරත් පොන්සේකා. මන්ත්‍ර මතින්විට ප්‍රශ කරන අරගලට සහයෝගය පල කරලා. ම ර දකන්ෙක මඇත්තුමාට ඇත්තටම අපත් ලොකු ගරුත්වයක් තියෙන නායගේ. හැබැයි ඒතුමා මේ ගුඩා මංහිතන්නේ මේ ප්‍රකාශත් එක්ක රටේ ජනතාවගින් ලොකු ගැටලුවකට මූනදුන්න මුොද තුමාරති වේ ගෞරවය එතුමා හානිකරගන්නවා දූ කියලා මට හිතනවා මේ වැනි ප්‍රකාශත් එක්ක මේ වෙලාවේ මේ වගේ ප්‍රකාශයක් කිරීම. ට ගැලපෙන්න්නේ නෑ ොද අරගලයෙන් හෙම්බත්තුලා ඉන්නේ. අරගල කරපොයත් හෙම්බත් වෙලා අරගලට මුණදුවුව අපි වගේ අඇත් ඔක්කොම හෙම්බත්වෙලා මෙ රටේ ජනාව සාමාන්‍ය ජනතාවටත් තැකියාවක්කත් කරගන්නඩ බරුව ඒ අයක් ගෙත් ආර්තික බිඳවරල එනිසා මේ වෙලාවෙේ ප්‍රකාශය ගැපෙන් නැහැ කෙනෙකයි. ි විස්සාසකන ඔබතුමල්ල පොදුජන පෙරමුණන දිට මේ වත්මන් ජනාධීපතිවරයට සහය පලකරා කියලා ජනාධිපතියරනය කන්ඳවීම සීමදී. ඇත්තනව එතුමන් ඔබුතුමල්ලට තුමගේ වැඩ පිවෙ ර්ක වැඩ පිල වෙ දිපත් කර යනවා. ඒ ල යිය දි පත් කරට බාපොරත් වනවා නමක ද චන්දය බතුමල්ල ලබදන මි ශවාසයක් තිේලාලන මොද දෙදස් දහනමේරාය වික්‍රම සිංහ මහත්්‍යයට විරදධවී ඔබතුමල්ලා ඇතිවරන ප්‍රචාරණය පටන්ගන්න එමකොට ඒවකට අග්‍රාමාත්‍යවරය විද කොට එතුන් එතකොට දැ නැතවතක් එතුන් කෙහි විශවායක් තබන්නනං බතුමල්ලට මොනහරි හේතුවක් තියෙන්න්න ඕන. තුම ිල්ල ඉදිරි පත් රද තු ට හිැම හ සකර හෙම ඇතුමාගේ ආර්ථික වැඩපිළිවල සම්බන්ධව තම අපට පාර්ලිමෙන්තුවටට දැනුවත් කල නැ. මෙ ඊළඟ ඇය ඇත්තික තමයි. එතුමායි ආර්ථික වැඩපිළිවල රටේ කොහොමද ඉදිරි කාලය තුල මාත්‍යංශල වැඩ කරෙ ක පිළිබඳව අපිෝ දනුවත් කරන්නේ ඒ සඳහා වැඩමළලුවක්තියන්න්න කියලා. අපි ඉල්ලීමක් කලා අප පක්ෂයක් හැටියයටත් ඉල්ලීමක් කර ඒවගේ මන්තති ක්ඩාෑම හැටියටත් ඉල්ලීමක් කරා මොකද බජට් එකක ඉස්සල්ලා පුළුවන්නන් පපය දැනුව කර නොම මාත්‍ය ශවල මො ෑශී ෂෝල්ට මුදල් ංෙන්ලතන දාමො න්නේ හොම පිබඳව අපිත්ක සාකච්ඡා කරලා අවයි ඒකන පාර්ලිමෙන්තුවට ඉරිපත් කරන්නකින ඉල්ලීම කර. හැබයිඒ ඒ කාලය තුළ රටේ තිබුණු තත්ත්වයත් එක්ක. ර්ලменතු න්ත රුන් වල් හැත්තුන ගිනිතියල ශ කරන වෙලාවේ. මංහිතන විදියට මන්තිෝර තීන්දු කරන්න ඇති පක්ෂ විපක්ෂ සියලදෙන. ඔට විතරක් ෙේ සියලු පක්ෂවල මන්තිීවර තීන්දු කරන ඇති වෙලාවේ ර ි ම සි හත්තේ ො යික් රටේ සාම ථාපිතක රට ගඩනගන්නඩ පුළුවන් ො ොට ුව හ මන්ත්‍රවර හිතුවා කියලා. ඒ ග ය වරයි තුම ජනාතිිපති වන කොට ඉදිරේ ද අතිව තත්ය පාලමේ වට ත න බතුමකන තාවත්ක ජනතාවට හිතන්න පුළුව ර ික සිංහ න ජදති පපතිවර පත් රගත්ත බතු ගේ ක්ෂාව කිය. එහම එහම කියන්න පුළුවන්ක මක්න මුළු රටේම දේ වි හරක්ෂාවන නෑ රට රක්ෂවන රටේ දේපොල ජනාතිි පති න්දර ේ. එතකොට අගමැති කාරයාලය කියන්නේේ පුරාවිද්‍ය වටනාකමක්ින් රටේ දේපලක්. මේ රටේ දේපල තමයි විනාස යන අපි පුද්ගලික අපේදේපල අපේගෙවල් ගුඩු කරාට අපේගෙවල් පිච්චට අපි කියන්නේෙ කාව තිරේද අන්ඩපා කියල. නමුත් රටේ රට රට අනග පර හි ද ව ඊළ ජනාධිපතිවර කවරු පත් වන මොන පක්ෂෙන් පත් වුණ ඒයට ඉන්ද නති න කාරයායක් කරන්නද නක්තියන්න ඕොන. එතකොට එවැනි රට පොලිස් නිලධරින්න්ට වෙච්ච. පහස ඔබ කින්න ඇතින යුදදාහමුදා නිලධරන්ගේ යුනිිෆෝර්මකට වෙච්ච අෞර බ දකිින්න්න තිනි. ඒ නිසා රටක නීතිය ස්ථාපිත කරන්න මං හිතර විදියට ග්‍රණනිල්ලික්‍රමසික හතවයට පුළුවන් කියෙන විශ්වාසය පාර්ලිමෙන්තු මන්තීවර තුළ තියන්ට ඒකට සමාජයේ තුළිනුත් සමාජයේ පුරවේසින්ගනුත් පෙෂරක කැඩ ඇතිකිලම විශවාසක අවසාන් වසයෙන්ද බතුමල්ලට ඒගේ පසගිය කාලේපුරාඩ යරෝධ. එල්ල වඋනාානේ ජනතාවගින් එතකොට ැ කොහොමද විශේෂෙන් පසුපෙල මන්ද්‍රීවරුන් විදිට බතුමල් සවලංකා පොදු ජන්න පෙරමණ ඉදිරිී මහක්ද දේශපාලි කරණ කොහොමද මොහක්ද දේශපාල අනාගත. මෙමයි අපිට මතකයි රනිල් වික්‍රම සිංහ මහත්යා පස් පාරක් කය පාරක් කග මැති වුණා ප්‍රබල පක්ෂයක්. ඇබැයි එතුමා විතරක් ජාතික ලස්තුවන් එන තත්වට ත්ුණ කඩ වැටිමක් සිද්ධ වන. ඒ පක්ෂවල කඩාවැටම් කාලෙන් කාල සිද් වන. ඒවගේම ජනාව මුත්ති පෙරමුණත් එෙමයි ජතාවමුතු පෙරුණත් සියයට තුනට බැහලා මන්තතිවරට තුන්නනි කතලියක් පවිතරාව එකකැරයක් ඔබට මතක ඇතින්ද තුන්දනාට බැස්ස. එඒට කාලෙන් කාලේයට ඒ පක්ෂයට ජනතාවගේ කැමැත්ත ඇති වෙන සමහර කාලවල මිනිස්සූ අප්‍රසාධය පරල පළ කරන සීලංකා පොදු ජන පෙරමුණේ තම මැතිවර අපේ වැඩි බහතරයක් පාර්ලමින්න්තුවෙන්නේ තාම මැතිවරණයක් තිබෙන ඇතිවරණයක් තිබාහම බලාගණ්ඩ පුළුවන්ඒ කාටද වැඩි ජනප්‍රසාදේ න නොතු ල විස්වා අතින ්‍රීලංකා පොදුදජන පෙරමුණ කෙහි නවත නතාව විවාසය තබයි කියලා මේමයි ඒ අපිට නැහැයි කියන්න පුළුවන්කමක් නෑ මොකද සෑම පක්ෂයවටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සෑමපක්ෂයකටම එක වකවනල අමාරුකාය නො. මිනිස්සු ප්‍රතික්ෂේප කරන කාලේ නවා මනිසුන්ට එපාවෙච්ච කාය නවා. හැබැයි නැවත ඒ පක්ෂ හොඳයි කියලා මිනිස්සු එක වෙලා ආයචන්දයදින. ඒ තමයි ස්භාාවවියේ ස්භාව වෙනස් කරන්න අපිට කාඩවත් කියන්න පුළුවන් මක්නෑ මොක්ද කියලා අපේ පක්ෂේ ශ්‍ර ලංකා පොදු ජන පෙරම්මුණීති අප හිතනවා අප පක්ෂයට ජනතාව කොතු කරගඩ හැකියාව කාලයත් එක්ක ජනතාවට අවංකෝ වැඩ කරොත් ජනතාව බලාපොරොත් වෙන විදියට මිනිස්සුන්ට සහන ලබාදුන්නොත් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ඇහුන්කාන්දුන්නත් අපිට නැමත ගඩ නගන්ඩු ගොඩ නැගෙන්න්න පුළුවන් කියර. පක්ෂේ නායකත්්‍යය මොනවගේ මතයක දන්න මේ වෙලාව ඔ පක්ෂේ නාකත ල පපුදජන පෙර සීල්ලංකා පපුදුජන පිම නායකත්ව ඇයට මහිද රාජ පක්ෂ ඇත්තුමයින්න්නවා නිර්මාතර ර හටිය ගරු බැසිල් රජ ක්ෂ ඇතුම යින්නවා ේතුමල්ලා අපි පක්ෂයට නායකත්වය දෙනවා. අපි හිතනවා ඉදිරි කාලය තුළ මේ පක්ෂයට තරුණ නායකයන්ගේ මැදිහත්වීමත් එතුමල්ල ලබා දෙෙන්ට කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. මං හිතනයේ අලුත් රට පිළිගන්න තරුණ නායකෝ මේ පක්ෂයේ තනතුරෝට පත් කරල. ඉදියේදීක්ෂ අලුත් විදිට ඉස්රහට යන්ට කටියයුතුරයිකලා පිස්වාසක එකක තුමල් දන් උදාහන විෙකො ැසිල් රාජ පක්ෂ හිටපු මාතව නැව දශපානට එහමනන් ක්‍රියාකාරි දේශපානට සූදාානමක් නැද්දෙහම කොහොමද. එතුමා එහම දේශපාල නවයිකනකක් පිත්තක. සාකච්ඡා කල නහැ මේ එතු තමයි එතු අපේ එටබ ජානාධිපතිම අහිදරාජ භක්ෂ මැත්තුමත් වර්තමානය අපි පක්ෂ නායකත් වෙ බද.